ආයුබෝවන්. සාකතල සිදුවන සසනය. සාකතල සිදුවන ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ මම මීට කලින් වීඩියෝ එකේදී කතා කරා. අද මම කතා කරන්න යන්නේ සාකතල සිදුවන සසනය. එහෙම නැත්නම් සසන යාන්ත්‍රණය පිළිබඳ. එතකොට මොකක්ද මේ සසනය කියලා කියන්නේ? ප්‍රභා සංශ්ලේෂණයේදී අපි කතා කරා මීට කලින් සාකතල ආහාර නිෂ්පාදනය ගැන. එතකොට මේ නිෂ්පාදනය වන කාබනික ආහාර එන්සයිමීය ප්‍රතික්‍රියා ශ්‍රේණියක් මගින් බිඳ හෙලීමෙන් ශක්තිය නිෂ්පාදනය කිරීම අපි හඳුන්වනවා සසනය කියලා. તો සසනය කියලා හඳුන්වන්නේ මොකක්ද? කාබනික ආහාර එන්සයිමීය ප්‍රතික්‍රියා ශ්‍රේණියක් මගින් බිඳ හෙලීමෙන් ශක්තිය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාදාමය අපි හඳුන්වනවා සසනය කියලා. එතකොට මෙන්න මේ කියන සසනය විවිධ ජීව ක්‍රියාවලීන් සඳහා ශාකතුල සිදුවන විවිධ ජීවීන් ක්‍රියාවලීන් සඳහා බලපානවා. ප්‍රධාන වශයෙන්ම අපිට කියන්න පුළුවන් මේ ශ්වසනය කියන එක සක්‍රීය අවශෝෂණය කියන දෙයට, ඒ වගේම ශාකතුල ද්‍රව්‍ය පරිවහණයට, සෛලතුර ද්‍රව්‍ය පරිවහණයට, සෛල විභාජනයට, ප්‍රෝටීන සංශ්ලේෂණයට වගේම ප්‍රජනන ක්‍රියාවලිය සඳහාත් ශාකතුල මේ ශ්වසනය කියන එක ඉතාමත් ප්‍රබල බලපෑමක් ඇති කරනවා. එතකොට මේ කියන ශ්වසනය සඳහා ප්‍රධාන වශයෙන්ම උපස්තරයේ විදිහට අපි හඳුන්වන්නේ, ප්‍රධාන උපස්තරයේ විදිහට භාවිතා වෙන්නේ ග්ලූකෝස් කියන දේ. එතකොට මේ කියන ග්ලූකෝස් ඔක්සිජන් සහිත තත්ත්වය යටතේ පූර්ණ ඔක්සිකරණයකට ලක්වීම අපි හඳුන්වනවා ස්වායු ශ්වසනයක් කියලා. ඔක්සිජන් හමුවේ ග්ලූකෝස් පූර්ණ ඔක්සිකරණයකට ලක්වීම අපි හඳුන්වනවා ස්වායු ශ්වසනය. එතකොට මෙන්න මේ කියන ස්වායු ශ්වසනය මට මේ විදිහට සමීකරණයකින් දක්වන්න පුළුවන්. එතකොට ස්වායු ශ්වසනයේදී ග්ලූකෝස් එහෙම නැත්නම් C6යි H12යි O6 කියන සංයෝගය ඔක්සිජන් එක්ක එකතු වෙලා එන්සයිම යටතේ කාබන් ඩයොක්සයිඩ්, ජලය සහ ශක්තිය කියන පල බවට පත් වෙනවා. ග්ලූකෝස් ඔක්සිජන් සමග එකතු වුනහම එන්සයිම යටතේ කාබන් ඩයොක්සයිඩ්, ජලය සහ ශක්තිය බවට පත් වෙනවා. මේක තමයි ශාකතුල ශ්වසනය කියන ක්‍රියාවලියේදී සිද්ධ වෙන මූලික සිද්ධාන්තය. ඒතර මේ ශ්වසනය යාන්ත්‍රණය ගැන අපි කතා කරන්න ගත්තොත් ශ්වසනය කියන එක මම කිව්වා ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ සිදුවන දෙයක්. ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ සිදුවන දෙයක්. ඒතර මේ කියන ශ්වසනය ප්‍රධාන ආකාර තුනකින් ශාකතුල සිද්ධ වෙනවා. පළවෙනි ආකාරය තමයි අපි හඳුන්වන්නේ ග්ලයිකොලිසිය කියලා. ග්ලයිකොලිසිය එහෙම නැත්නම් ග්ලයිකෝ විච්ඡේදනය. දෙවෙනි කාරණාව තමයි ක්‍රෙබ් චක්‍රය. ක්‍රෙබ් චක්‍රයේදී වෙන්නේ මොකක්ද කියලත් අපි ඊළඟට කතා කරනවා. ඊළඟට අපි කතා කරනවා ඉලෙක්ට්‍රොනික පරිවහනය. එතකොට පළවෙනි දේ ග්ලයිකොලිසිය, දෙවෙනි එක ක්‍රෙබ් චක්‍රය, තුන්වෙනි එක ඉලෙක්ට්‍රොනික පරිවහනය. එතකොට මේ ග්ලයිකොලිසිය කියන මාතෘකාවට අපි ආවොත් ග්ලයිකොලිසිය කියලා කියන්නේ කාබන් 6 සංයෝගයක් වන ග්ලූකෝස්. අපි දන්නවා ග්ලූකෝස් වලට කාබන් 6ක් තියෙනවා. එතකොට මේ කියන කාබන් 6 ග්ලූකෝස් අණුව බිඳ හෙලනවා කාබන් 3 සංයෝගයක් වන පයිරුවික් අම්ලය බවට. ග්ලූකෝස් පයිරුවික් අම්ලය බවට බිඳ හෙලනවා. මේක තමයි ග්ලයිකොලිසියේදී සිද්ධ වෙන්නේ. එතකොට මේක ශාක සෛලයක් තුළ සෛල ප්ලාස්මයේදී සිද්ධ වෙන කාරණාවක් මේ ග්ලයිකොලිසිය කියන එක. මෙතෙන්දී ATP අණු 4ක් සෑදෙනවා. ඒ හැදෙන ATP අණු 4න් 2ක් වැයවීම සිද්ධ වෙනවා. ඒ වගේම NADH අණු 2ක්ද මේ ග්ලයිකොලිසිය කියන එකෙන් අපිට පළ විදිහට සෑදෙනවා. ඊළඟට අපි කතා කරනවා ක්‍රෙබ් චක්‍රය. එහෙම නැත්නම් TCA චක්‍රය. එහෙම නැත්නම් සිටික් අම්ල චක්‍රය. මේ හැම එකෙම කියන්නේ අපිට ක්‍රෙබ් චක්‍රය පිළිබඳව. එතකොට මේ ක්‍රෙබ් චක්‍රයේදී සිද්ධ වෙන්නේ අපි මේක දෙවෙනි පියවර විදිහට හඳුන්වනවා. මේකෙදි සිද්ධ වෙන්නේ සාමාන්‍ය තත්ත්වයකදී ශාකවල ශ්වසනය සඳහා ඔක්සිජන් ලැබෙනවනේ. අපි එතකොට කියනවා ඒක සායක ශ්වසනයක් කියලා. එතකොට මෙන්න මේ කියන සායක තත්ත්වය යටතේ ග්ලයිකොලිසියෙන් නිපද වෙච්ච පයිරුවික් අම්ලය, ග්ලයිකොලිසිය කියන පියවරේදී නිපද වෙච්ච පයිරුවික් අම්ලය ක්‍රෙබ් චක්‍රයට ඇතුල් වෙනවා. මෙන්න මේ ක්‍රෙබ් චක්‍රයට ඇතුල් වීම නිසා එහිදී එක් පයිරුවික් අම්ලයක් විසින් ATP අණු 2කුත්, NADH අණු 4කුත්, FADH2 අණු 1කුත් හදනවා. එක පයිරුවික් අම්ලයක් ATP අණු 2කුත්, NADH අණු 4කුත්, FADH2 අණු 1කුත් හදනවා. එතන මෙන්න මේක තමයි ක්‍රෙබ් චක්‍රය කියන ප්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. එතන මේ ක්‍රෙබ් චක්‍රය කියන දේ මයිටොකොන්ඩ්‍රියාවේ පූරකය තුල
පූරකය තුළ තමයි මේ කෙප් චක්‍රය කියන දේ සිද්ධ වෙන්නේ. තුන්වෙනි කාරණාව තමයි ඉලෙක්ට්‍රොනික පරිවහනය. ග්ලයිකොලිසිය, කෙප් චක්‍රය සහ ඉලෙක්ට්‍රොනික පරිවහනය. එතකොට මේ ඉලෙක්ට්‍රොනික පරිවහනයේදී වෙන්නේ කෙප් චක්‍රයෙන් නිපද වෙච්ච NADH අණු සහ FADH2 අණු තියෙනවානේ. මෙන්න මේ කියන්නේ NADH අණු සහ FADH2 අණු සයිටෝක්‍රෝම් පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක වෙලා එහෙම නැත්නම් ගමන් කරලා ඔක්සිකරණය වීම නිසා ශක්තිය නිෂ්පාදනය වීම තමයි මෙන්න මේ කියන ඉලෙක්ට්‍රොනික පරිවහනයේදී සිද්ධ වෙන්නේ. එතකොට මෙතෙන්දී එක් NADH අණුවකින් ATP අණු 3ක්ද FADH2 අණුවකින් ATP අණු 2ක්ද අතුරුපල විදිහට ජල වාෂ්පද නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. එතකොට මේක තමයි ස්වායක සසනයේදී සිද්ධ වෙන යාන්ත්‍රණය. එතකොට මේ කියන ඉලෙක්ට්‍රොනික පරිවහනය සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාවේ අභ්‍යන්තර පටල තුල. නිර්වායක සසනය. නිර්වායක සසනය ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. සසනයේදී ස්වායක සසනය වගේම නිර්වායක සසනය ශාක තුල සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ නිර්වායක සසනයේදී එහෙම නැත්නම් ඔක්සිජන් නැති විට සිද්ධ වෙන සසනයේදී ඔක්සිජන් නැති විට හැදෙන ග්ලයිකොලිසියේදී කියන්නේ අපි ග්ලයිකොලිසියේදී අපි කතා කරපු පයිරුවික් අම්ලය ආකාර දෙකකට ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඊස්ට් වගේ සමහර සුද්ධ ජීවීන් සහ කලාතුරකින් ශාක පටකවල පයිරුවික් අම්ලය කාබොක්සිල්කරණය වෙලා එතනෝල් සෑදීම එතනෝල් නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. සාමාන්‍ය පයිරුවික් අම්ලය එතනෝල් කාබන් ඩයොක්සයිඩ් සහ දෙකක් ATP බවට පත් වෙනවා. පයිරුවික් අම්ලය එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් ඒ වගේම දෙකක් ATP බවට පත් වෙනවා. ඒතර මෙහිදී ලැබෙන ශක්තිය ඉතාමත් අඩු වගයක් තමයි මෙන්න මේ කියන නිර්වායක සසනයේදී අපිට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ අඩු වීම හින්දා ශාකවලට ඒ ශක්තිය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වගේම ශාකවලට ඔය එතනෝල් කියන සංයෝගය ඉතාමත් විෂ සහිතයි. එතකොට සාමාන්‍යයෙන් ශාකයක් ජලයෙන් යට වෙලා තියෙන අවස්ථාවක මේ නිර්වායක සසනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. එවිට වහාම ඔක්සිජන් කියන සංඝටක එහෙම නැත්නම් ඔක්සිජන් වායු නොලැබුණොත් ඒ පටක විනාශ වී යාම සිද්ධ වෙනවා හේතුව එතනෝල් හින්දා. ඊළඟට අපි කතා කරනවා සත්ව සෛලවල සාමාන්‍යයෙන් ඇතම් බැක්ටීරියාවන් තුළ පයිරුවික් අම්ලය ලැක්ටික් අම්ලය බවට පත් වෙනවා. පයිරුවික් අම්ලය ලැක්ටික් අම්ලය බවට පත් වෙනවා. මෙය ලැක්ටික් අම්ල පැසීම විදිහට අපි හඳුන්වනවා. ඒතර ලැක්ටික් අම්ල පැසීම විදිහට හඳුන්වන්නේ පයිරුවික් අම්ලය ලැක්ටික් අම්ලය බවට පත්වීම. ඒතකොට පයිරුවික් අම්ලය ලැක්ටික් අම්ලය බවට පත් වෙද්දී ඒත් එක්කම ශක්තිය විදිහට දෙකක් ATP නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේක තමයි අපි නිර්වායක සසනය කියලා හඳුන්වන්නේ. ඒ වගේම දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති මඩෙහි වැඩෙන විශේෂයෙන්ම කංකුම්, කොහිල, නෙළුම් වී වගේ අඩු ඔක්සිජන් තත්ත්වයක් තියෙන පරිසරවල හැදෙන ශාක කොහොමද ස්වායක සසනය කරන්නේ? එතකොට මේකට ඒ ශාක වලින් යම් යම් අනුවර්තන දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම කොහිල, කංකුම් සහ නෙළුම් වගේ ශාකවල සිදුරු සහිත කඳන් පිහිටීමක් සිද්ධ වෙනවා. ඒ වගේම කිරල සහ ඔකිඩ් වගේ ශාකවල වායුදර මුල් පිහිටෙනවා. ඒ වගේම වී වගේ ශාකවල පත්‍ර මගින් ඔක්සිජන් අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේක තමයි ස්වායක සසනය සහ නිර්වායක සසනය කියලා අපි හඳුන්වන්නේ. සසනය කෙරෙහි බලපාන සාධක. සසනය කියන ක්‍රියාවලියට බලපාන සාධක ප්‍රධාන කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. බාහිර සාධක සහ අභ්‍යන්තර සාධක කියලා. එතකොට සසනය කෙරෙහි බලපාන අභ්‍යන්තර සාධක යටතේ ඉස්සෙල්ලාම අපිට කතා කරන්න තියෙනවා එන්සයිමීය ක්‍රියාකාරීත්වය. එහෙම නැත්නම් එන්සයිම කියන සාධකය. සසනය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම එන්සයිම මගින් සිද්ධ වෙන කාරණාවක්. එන්සයිමේ ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ සිද්ධ වෙන කාරණාවක්. එතකොට මේ එන්සයිම කියන දේ අනිවාර්යයෙන්ම සසනය කියන කායික විද්‍යාත්මක ක්‍රියාවලියට බලපානවා. ඒ වගේම ඊළඟට කතා කරන්න තියෙනවා සෛලීය සංයෝග. ශාකයක් තුල මේ කියන සෛලීය කාබනික සංයෝග ඉතාමත් වැදගත් මේ සසනය කියන ක්‍රියාවලිය සඳහා. ඒතර මේ සෛලීය සංයෝග වැඩි විට වැඩි සසනයක් අපිට මේ ශාක තුල දැක බලා ගන්නට හැකියාව තියෙනවා. හැබැයි සසන වේගයේ සංයෝග ප්‍රමාණයත් එක්ක වැඩි වන විට
ශ්වසන වේගයත් වැඩි වුණාට සංයෝග ප්‍රමාණයට අමතරව වෙනත් සාධක සීමාකාරී වීමෙන් හින්දා මේ ශ්වසනය සඳහා ශෛලිය සංයෝග කියන එක යම් මට්ටමකට බලපානවා. එතනින් එහාට අර සංයෝග ප්‍රමාණයට අමතරව වෙනත් සාධකයන්ගේ සීමාකාරී බලපෑම නිසා ශ්වසනය කියන එක ඒකාකාරීව පවතිනවා. ඊළඟට අපි කතා කරොත් ශ්වසනය කෙරෙහි බලපාන බාහිර සාධක විදිහට විශේෂයෙන්ම උෂ්ණත්වය කියන බාහිර සාධකය අපිට බලා ගන්න පුළුවන්. පරිසර උෂ්ණත්වය වැඩි වෙනවත් එක්කම ශෛලවල ශ්වසන වේගය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවත් එක්කම ශෛලවල ශ්වසන වේගය වැඩිවීමක් සිද්ධ වෙනවා. මේකට හේතුව උෂ්ණත්වය වැඩිවීම නිසා එන්සයිමීය ක්‍රියාකාරීත්වය වැඩිවීම. එතකොට මේ උෂ්ණත්වය වැඩිවීමත් එක්ක සිදුවෙන එන්සයිමීය ක්‍රියා වේගවත් වීම හින්දා ශ්වසන වේගය වැඩි වෙනවා. හැබැයි එක්තරා උෂ්ණත්වයකින් පස්සේ එන්සයිම අක්‍රිය වීම ආරම්භ වන නිසා එතනින් එහාට කොච්චර උෂ්ණත්වය වැඩි කරත් මේ ශ්වසන වේගය කියන එක එහෙම නැත්නම් ශෛලිය ශ්වසනය කියන ක්‍රියාවලිය වේගවත් වෙන්නේ නැහැ. ක්‍රියාවලිය එතනින් නතර වීම සිද්ධ වෙනවා. ඒ වගේම O2 සාන්ද්‍රණය. අපි දන්නවා ශෛලිය ස්වායක ශ්වසනයට විශේෂයෙන්ම O2 කියන දේ අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. එතකොට මේ ඔක්සිජන් වායුගෝලයේ තියෙන ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වෙද්දී අවස්ථ උපස්තරයේ තියෙනවා නම් ශ්වසන වේගය වේගවත් දිගටම සිදුවීම සිද්ධ වෙනවා. නමුත් තවදුරටත් අපි ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි කරනකොට ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි කරන විට උපස්තර සීමා සහිත වීම නිසා ශ්වසන වේගයේ නියත වීමක් සිද්ධ වෙනවා. මේ උපස්තර විදිහට අපි කාබනික ආහාර එහෙම නැත්නම් ග්ලූකෝස් කියන දේ යොදා ගන්නවා. ඒතර මේවා තමයි ශ්වසනය සඳහා බලපාන බාහිර සහ අභ්‍යන්තර සාධක. ශ්වසන වේගය වැඩි කර ගැනීමට සිදුවන අවස්ථා. එතකොට මේ ශ්වසන වේගය වැඩි කරගන්න සිද්ධ වෙන අවස්ථා විදිහට අපිට කියන්න පුළුවන් බීජපරෝහණ ඉක්මන් කරගන්න. බීජපරෝහණ ඉක්මන් වෙන නම් හොඳ ශ්වසනයක් වේගවත් ශ්වසනයක් සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම දණුක බඩු වලින් මුල් අද්දව ගන්නත් අපිට මේ ශ්වසනය කියන එක වේගවත් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ශ්වසන වේගය අඩු කර ගන්න ඕන අවස්ථා වශයෙන් අපි ගත්තොත් පළවෙනි අවස්ථාව විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ගබඩා බීජවල ජීවිතාවය ආරක්ෂා කරගන්න. බීජයක් ගබඩා කරලා තියෙද්දී ඒක ශ්වසනය කරලා ප්‍රරෝහණය වුණොත් ඒක ජීවිතාවය නැති වෙනවා. ඒතර ඒක හින්දා ඒ වගේ වෙලාවකට අපිට ශ්වසනය අඩු කර ගන්න ඕනේ වෙනවා. ඒ වගේම ආකන්දවල අස්වැන්න වැඩි කරගන්න. ආකන්දවල අස්වැන්න වැඩි වෙන නම් කාබනික ආහාර සංචිත ආහාර ශාකය තුළ පවතින ඕනේ. හැබැයි සංචිත ආහාර ශ්වසනය මගින් විනාශ වුණොත් නැත්නම් ශක්ති නිෂ්පාදනය සඳහා ගොඩක් වැය වුණොත් අපිට සංචිත ආහාර එහෙම නැත්නම් ආකන්ද වර්ධනය කියන එක ඉතාමත් දුර්වල මට්ටමක තමයි පවතින්නේ. ඒතර ඒක හින්දා ඒකටත් ශ්වසනය අඩු කර ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම මල් අස්වැන්න වැඩි කරගන්න, ඒ වගේම ශාකවල නිපදවන ආහාර වැයවීම අඩු කරගන්නත් මේ ශ්වසනය අඩු කර ගැනීම කියන ක්‍රියාවලිය අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි කතා කරන නිර්වායික ශ්වසනය. අපි ඉස්සෙල්ලා කතා කරපු නිර්වායික ශ්වසනය කියන එක භාවිතා කරන කර්මාන්ත විශේෂයෙන්ම මද්‍යසාර නිෂ්පාදනයට, වයින් නිෂ්පාදනයට, රා නිෂ්පාදනයට, සකේ බේකරි කර්මාන්තයට සහ ඒ වගේම යෝගට් කර්මාන්තේ, මුදවාපු කිරි කර්මාන්තේ මෙන්න මේ වගේ කියන කර්මාන්ත රාශියකට මේ නිර්වායක ශ්වසනය කියන ක්‍රියාවලිය ඉතාමත් වැදගත් වෙනවා.